දැන් සඳුදාට රට අරිනවා හැමදාම රට වහගෙන ඉන්න බෑ කැත්ත දැන් රට අරිනකොට ඒ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ පියවරෙන් පියවර කුමන දේද සිද්ධ වෙන්නේ කවද්ද සිද්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා විස්තරාත්මක වැඩපිළිවෙල පොතක ලියපු කවුරු දන්න විස්තරාත්මක වැඩපිළිවෙලක් තියෙනවා ලෝක රටවල් වල පළමු පියවර දෙවන පියවර තුන්වන පියවර හතරවන පියවර පස්වන පියවර කියලා ඒ විවෘත කිරීම කොහොමද වෙන්නේ කොහොමද අලුත් වැඩපිළිවෙල අලුතෙන් කොහොමද කොරෝනා නැවත මතුවීම දෙවෙනි තුන්වෙනි වටයක් මතුවීම වළක්ව ගන්නෙ ඒ අතරතුර රජය සහ පෞද්ගලික අංශය වැඩ කරන්න ඕන කොහොමද කියලා රජය පියවර ගණනාවකින් තමයි මේක කරන්නේ මුත අවසනාවකට අපේ රජය දවසින් දවසට තීරණ ගන්නවා මිසක් ඉදිරි මාස කීපය ගැන කල්පනා කරලා විධිමත් කල්තියා රටේ පුරවැසියන්ට ව්‍යාපාරිකයන්ට සූදානම් වෙන්න පුළුවන් ආකාරයට සැලසුම්දායක වැඩපිළිවෙලක් නැහැ මොකද හැම දෙයක් අස්සෙම සංගවිලා තියෙන්නේ මැතිවරණය පිළිබඳ ප්‍රශ්න රජය විශ්වාස කරන්නේ ආර්ථිකය හොඳටම අවුල් අද ඊ නෙමෙයි දැන් නොවැම්බර් මාසේ ඉඳලා මේ කඩන් වැටුණා දැන් තවදුරටත් අවුල් වෙලා තියෙනවා තවත් මාස කීපයක් ගියොත් එහෙම මැතිවරණයේ ඉතාම දුෂ්කර තත්වයකට ආණ්ඩුවපත් වෙන්න පුළුවන් ඒ තත්ත්වේ වළක්ව ගන්න මේ මොහොතේ පුළුවන් තරම් ඉක්මනට මැතිවරණය තියාගන්න ඕන කියන එක තමයි ආණ්ඩුව ස්ථාපනය රටට ආදරය කරන මිනිස්සු එහෙම හිතන්නේ නැහැ මේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම ගැන අවංක වමනාවක් තියෙන මිනිස්සු එහෙම හිතන්නේ නැහැ දේශපාලනයේ දෙවෙනි තැනට දාලා රට ගොඩනගන එක ගැන රටේ අනාගත සැලැස්ම ගැන හොඳ වැඩපිළිවෙලක් හැදුවොත් මිනිස්සු ඡන්ද දෙයි මේ වගේ දවසෙන් දවස වෙනස් වෙන වැඩපිළිවෙල දැන් ගොඩක් අය විහිළුවට ගන්න මේක ගැසට් රිවර්ස් ආණ්ඩුව කියලා අද එක ගැසට් එකක් ගන්නවා හෙට රිවර්ස් කරනවා හෙට එකක් ගන්නවා අනිත් රිවර්ස් කරනවා මේක ගැසට් රිවර්ස් ආණ්ඩුව ගෝඨකේ ආණ්ඩුව ගැසට් රිවර්ස් ඒ කියන්නේ එක ප්‍රතිපත්තියක් නෑ දැන් කාර්යක්ෂම දුරදක්නා නුවණින් යුතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා නෑ හැබැයි අද ජනතාව ඉදිරිපිට හාස්‍යයට ලක් වෙලා තියෙනවා ගෝඨක ගැසට් රිවර්ස් කියලා දැන් මේක තමයි යථාර්ථය ඒ නිසා අපි නිශ්චිත වැඩපිළිවෙලක් සුළු මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කරන්න ඕනේ එවිට පුරවැසියට පෞද්ගලිකංශයට සහ රජයට හැමෝටම එකට සූදානම් වෙලා ඉදිරියට යන්නට පුළුවන්. එවැනි වැඩපිළිවෙලට අපි අපේ පූර්ණ සහයෝගය ලබා දෙමු.